අයිබෝවන් විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් ඔබ හමු වන මම නචිත් මාතරකේ මම වෙනුරි ගිනලි අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත දුම්රිය යලිත් වැඩ ලාභකල සහන මල්ල අදත් කැපුණු විදුලිය ඔමික්‍රෝන් නොතකමින් ගංගා නදියේ තයි පොංගල් සමරපු හැටි 20:22 යවුන් ක්‍රිකට් ලෝක කුසලානය ඇරඹෙයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද මැදහනේ ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද පස්වරු 6ට අවසන් කළා යනෝ දුම්රිය දහවනේ ජතා පරිදි ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ කෙසේ වෙතත් දීර්ඝ සත්‍යන්ත නිවාඩුව ඇතුළු විවිධ රාජකාරී සඳහා ගමන්ගත් මගින් විශාල පිරිසක් දුම්රිය ස්ථානාධිපතිතුරුන්ගේ සංගමයේ හදිසි සිදු කළ මෙම වැඩ වර්ජන නිසා දැඩි අපහසුතාවයකට පත් වුණා. දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ සංකේතාත්මක වැඩ වර්ජනය ඊයේ මැදින් රාත්‍රී 12:00 අවසන් වුණා. එහෙත් තම සංගමයේ උපසභාපතිවරයාගේ වැඩ තහනම් කිරීම හේතුවෙන් වෘත්තීය ක්‍රියා මාර්ගයකට අද 10:12 සිට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය යළි එළඹුණා. වෘත්තීය සමිති සහ පාලනාධිකාරියේ කමැදිල්ල හේතුවෙන් අතරමඟ නතර වුණු දුම්රිය සේවාව නිසා දීර්ඝ සතියන්තයේ විවිධ දේ සඳහා ගමන් කළ මගින් ලක් වුණේ දැඩි අපහසුතාවකටයි. ඉස්පිතාලේ ගිහලා කෝ කෝච්චි මොන කරදරයක්ද ඇයි මේක නිදහස් කරන්නේ නැත්තේ? පාප කර්මෙ මුන්ගේ. ගෙදරින්ද බැරුව ඉන්නේ නේ. වැඩක් නැහැ මේවා කො කුජිරි කන්නන්න කො මුන්ට ගහලා ගෙවල වලට ගිහින් ගහන්න ඕන මුන්ට උන්ට මහින ගහනයි දින අසරණයි කියන්නේ මේ වගේ අවස්ථාවේදී ඕවා හොඳ නැහැ මේ රටක් වැටිලා තියෙන අවස්ථාවකදී ස්ට්‍රයික් කරනම නම් හොඳ නැහැ පුළුවන් නම් ඉතින් මිනිස්සු ජීවත් වෙන්නේ බලන්න ඕනේ කාට කියන්නද මෙව්වා දුම්රිය වර්ජනය හේතුවෙන් අතරමං වුණු ජනතාව සඳහා දුම්රිය ටිකට් පත් වලටම ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන පහසුකම් සැලසීමට පියවරගෙන තිබුණා. මගී ජනතාවගේ සහ දුම්රිය නිලධාරීන්ගේ මෙන්ම රාජ්‍ය දේපළවල ආරක්ෂාව සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක්ද දුම්රිය ස්ථානවල යොදවා තිබුණා. වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දහවන කටයුතු නතර වීමෙන් ශ්‍රී පාද වන්දනාවට ගිය බැතිමතුන් මෙන්ම විදේශිකින්ද දැඩි අපහසුතාවට ලක් වුණා. කොටගල දුම්රිය ස්ථානයේ නොසන්සුන්තාවක්ද ඇති වූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ලංකාවේ නම කැත වෙන සම්පූර්ණම මේ වැඩවලින් කෙසේ වෙතත් අද සන්ධ්‍යාවේදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සඳහන් කළේ අදාළ වැඩ වර්ජනය අත්හිට වූ බවයි. අපි අද දවල් ආරම්භ කරපු ෂණික දීපව්‍යාප්ත උත්තේජක ක්‍රියාමාර්ගය අත්හිටවන්න තීරණය කරා. ඒකට හේතු වුණේ අප සංගමයේ උපසභාපතිවරයා ෂණිකව අත්නොමතික ලෙස සේවයෙන් ඉවත් කරලා වැඩ තහනම් කිරීමට ලක් කරලා විදුලි පුවතක් ලබා දුන්න දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාගේ නියමයෙන් ඒ විදුලි පුවත නැවත අවලංගු කරලා ඔහු නැවත සේවයේ පිහිටවන නියෝගය මේ වන විට ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි අපේ උත්තේජක ක්‍රියාමාර්ගය අවසන් කරලා මගීන්ට අවශ්‍ය පහසුකම් සපයන්න දුම්රිය දාවණයට යථාවත් කරන්න සූදානම් වෙලා තියෙනවා. වර්ජනී අවසන් වීමෙන් පසු දුම්රිය දහවනේ සාමාන්‍ය පරිදි සිදුවන ආකාරය දැක ගැනීමට ලැබුණා. උත්සව සමිතී මිල අඩුවීමත් සමග සතොස සහන මල්ලක් අද දිනේ සිට දිවෙනපුරා සතොස ශාකාචාලයේ හරහා අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුළු කුණවර්ධන මහතා පවසනවා. මෙම සහන මල්ලට භාණ්ඩ වර්ග 20ක් ඇතුළත්. ලැබුවා වූ 2022 වර්ෂය සඳහා ඥාති හිත මිත්‍රාදීන්ගේ නිවෙස්වලට යන විට රැගෙන යාම සඳහා සුවිශාල මිල අඩුවීමක් සහිත සතොස සහන මල්ලක් අද දිනේ සිටම ලංකා සතොස සාකාජාලයේ හරහා අලෙවි කරන සුපිරි සම්බ කිලෝ 10ක් සුදු සීනි කිලෝවක් රතිපරිප්පු කිලෝවක් ඉන්දියාප්ප පිටි කිලෝවක් හාල් මැස්සන් ග්‍රෑම් 500ක් නූඩ්ල්ස් ග්‍රෑම් 400ක් මේසලුණු ග්‍රෑම් 400ක් පොල් ගෙඩි 2ක කිරි මිරිස් කුඩු ග්‍රෑම් 100ක් ගම්බිරිස් කුඩු ග්‍රෑම් 100ක් තුනපා කුඩු ග්‍රෑම් 100ක් කා කුඩු ග්‍රෑම් 100ක් එස්ටීසී තේකොළ ග්‍රෑම් 100ක් ඇඟ ගල්වන සුවඳ සබන් කැටයක් සතුස සඳුන් සබන් කැටයක්
දැස්සෝදන දියර ග්‍රෑම් 100ක් සොයා මීට් ග්‍රෑම් 90ක් සතොස TFM මගේ සහිත රෙදි සෝදන සබන් ග්‍රෑම් 80ක් පපඩම් පැකට්ටුවක් ශෛල්‍ය මූණු ආවරණ 10ක් භාණ්ඩ වර්ග 20ක් 3998ක සහන මිලට තමයි ලබා දෙන්නේ තෑගි මලු ලක්ෂයක් අපි රට පුරා වෙළඳ පොළවල් වලට ඉදිරිපත් කරලා තිබෙනවා සෑම සහන මල්ලකම පරිබොක්කයට අවම වශයෙන් රුපියල් 1750ක වාසියක් තියෙනවා ඊට අතිරේකව සතොසක් නොමැති ප්‍රදේශවල මේ තෑගි මල්ල 1998 දුරකථන අංකයට කතා කිරීමෙන් පැය 48ක් ඇතුළත නිවසට ගෙන්න ගන්නත් පුළුවන්කම තිබෙනවා රට ගොඩනැගීමට නම් දේශපාලඥයක් රාජ්‍ය සේවකයක් අවංකව සංවරව ක්‍රියාකොට ජනතාවට ඇත්ත කතා කළ යුතු බව ජනමාධ්‍ය මාධ්‍ය දලස් අලහපුර මහතා පවසනවා කඹුරුපිටිය තිහගොඩ කෙරින්ද පුහුල්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයන්හි සමෘද්ධිලාභී පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහන අද ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා ඊට සමගාමීව උපාධිධාරීන්ට ස්ථිරපත්වීම් ලිපි ලබා දීමද අමාත්‍යවරයා සිදු කළා දේශපාලන නග්නීන් සහ රාජ්‍ය සේවකීන් කැපකිරීම නොකොට ජනතාවට කැපකිරීම කිරීමට පැවසීම නිෂ්ඵල බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ मेरठ देशपालज्ञ मेरठ राज्य सेवेट बरा जनप्रिय मत हेम के हरियाणा लंका जनगाने दाहतर दिन राज्य सेवे देशपाल नम दास ममते बरदिकार अभी अवंक राज्य देपल राज्य मुदल परिहरण किरीमेदी अभी संगर विनियती मिनसुन किस खंगे अद नव मध्य मे मध्य प्रबल मे खीन देनाली විදුලබල ඇමතුමා කිව්වම ලයික් කපන්නේ නැහැ කියලා මණ්ඩලයේ සාමාජිකාරතුමා කියනවා නෑ ටිකක් කපන්න වෙයි කියලා. එතකොට ඔන්න සෝෂල් මීඩියා කේනවා කපන්න හදපු ලයිස්තු. ඒක කාටවත් යටපත් කරන්න හංගන්න බෑ. එහෙම නෙවෙයි මේ ප්‍රශ්නෙට බුණ දෙන්නට ඕන. මිනිසුන් ඇත්ත කියලා. හතරවෙනි බූස්ටර් එනත් මාත්‍රාව ලබා දෙන්න ඉදිරියේදී අවශ්‍ය වුණොත් ඒකත් කිසිම අඩුවකින් තොරව රජය ලබා දෙනවා කියලා සෞඛ්‍ය ඇමතිවරයා සහතික කර තිබෙනවා. හතරවන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීමට අවශ්‍ය වූත් ඒ සඳහාද කටයුතු සම්පාදනය කරන බව අමාත්‍ය කෙහෙලි රඹුකැල්ල මහතා මහනුවර දී ප්‍රකාශ කළා. නේද අපි කතා කරනවා අපේ තියෙන අඩුපාඩුක. ඉතාලියේ ඊයේ හදිසි නීති අවස්ථාවක් ප්‍රකාශයට පත් කළා. රාජස්ථාන් මුම්බයි සතියක් ඇඳරි නීතිය. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන ඊගාව දවස් 7 ඇතුළත යුරෝපයේ 150ක් අසාධ්‍ය කියන බවක් පත් කළා. එනිසා අපි සමස්තයක් හැරියට මේ ලෝකයේ ඇති වෙලා තියෙන තත්ත්වයක් අපිට ඇති වෙලා තියෙන පීඩනයක් විවේචන මැද්දේ අපි මේ කටයුතු කරනවා අපිට හැකියාවක් වුණා ලෝකයේ තියෙන පළවෙනි පහ අතරට එන්න ක්‍රමයෙන් කවුරුත් ඒ ගැන කතා කරන්නේ එන්න සම්බන්ධව හතරවෙනි එක අපිට තව මාස 6කින් අවුරුද්දකින් දෙන්න උනත් ඒකත් රජෙන් දී යුතුයි අද දිනේදී කොරෝනා ආසාදිතින් 677 දෙනෙකු හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 594,996ක් දක්වා ඉහළ ගියා. ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 11,935ක්. අද දිනේ කොරෝනා ආසාදිතින් 171 දෙනෙකු සුවය ලැබුවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 567,871 දක්වා ඉහළ ගියා. අද දිනේ කොරෝනා මරණ 16ක්ද වාර්තා වුණා. ඒ අනුව මෙරට සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 15,190ක් දක්වා ඉහළ ගියා. අපේ අසල් වාසී ඉන්දියාව ස්ට්‍රීට් ග්‍රේන් ඔමික්‍රෝන් ව්‍යාප්තිය සිදුවෙන බවත් ඇමරිකාව වැනි රටවල් වල ඉතා සීග්‍රේන් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන අතර රෝහල් ගත වෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමකුත් වාර්තා වෙනවා පසුගිය දින කිහිපය ඇතුළත. ඉන්දියා ශ්‍රී ලංකාවේත් මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි. එම නිසා ඉතාමත් වැදගත් ඔබගේ එන්නත් මාත්‍රා ලබා ගැනීම. විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඩීසල් ලංකා විදුලි බල මණ්ඩලයේ වෙත නිකුත් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මෙතෙක් බලාකාර වෙත ඩීසල් ලැබී නොමැති නිසා අද දිවිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධිකරණ බවයි විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරන්නේ. බලාගාරවල ක්‍රියාකාරීත්වය සඳහා ඉන්ධන නොලැබුණොත් විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය මීට පෙර ප්‍රකාශ කර තිබුණා. බලාගාර සඳහා දැවිතෙල් සහ ඩීසල් හිඟවීම නොරොච්චෝලේ තාප බලාගාරය අක්‍රිය වීම මෙන්ම ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල මට්ටම පහත වැටීම නිසා විදුලි සැපයීමට බාධා එල්ල වුණා.
මෙහෙත්වෙන් විදුලි කප්පාදුවක් කිරීමට කාලසටහනක්ද විදුලි බල මණ්ඩලයේ පසුගියදා නිකුත් කළා. මේ අතර ඊයේ දිනේදී දිවයිනේ ප්‍රදේශ ගණනාවකටම පැය කිහිපයක විදුලි කප්පාදුවක් සිදු වුණා. නෑ අපේ ජනේ තියනවා තෙල් නෑ. තෙල් ගෙදන් ගෙන්න ගත්තා ගිහිල්ලා මිනිස්සේ වීල් එක යවලා. තෙල් වලට වෙනම ගෙවන්න ඕනේ. මේ ඉතින් වෙලා අඩු ගානේ කරන්ට් එක කපන වෙලාවක් කිව නම් අපි ජනියකට තෙල් ටිකක් හරි ගෙනලා තියා ගන්න ඕනේ. කඩේ එහෙම් පිටින් අත්තර කරලා තියෙන කරන්ට් එක නැතුව කිසිම වැඩක් කරන්න බෑ. කියලා කපන්නේ නැහැ කපන්නේ නැහැ කියනවා ඒකලා. කපනවරයක් නැහැ වෙලදාමක් නැහැ. කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයේ ඉල්ලීම මත හදිසි තීරණයක් ලෙස දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1500 බැගින් ලබා දීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. මේ අවස්ථාව වෙනකොට විදුලි බල මණ්ඩලය බිලියන 91ක් ඛනිජ තෙල් සංස්ථාවට ණයයි. ජනවාරි මාසයේ සඳහා විදුලි බල මණ්ඩලයට ඩීසල් ලබා දීමේ සැලසුමක් අපි ළඟ තිබුණේ නැහැ. ඩීසල් පමණක් නෙවෙයි දැවි තෙල් ලබා දීමටත් අපි සැලසුමක් තිබුණේ නැහැ. කෙසේ වෙතත් අපි විදුලි බලය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන අධිරෙන් අධිර ලබා දීමට අපි සැලසුම් කරලා තියෙනවා. ඊයේ දවසේ ඉල්ලපු ගමම්ම අපිට ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් ඒක අද දින අපි ඉන්ධන ලබා දීම සිදු කරමු. මේක ඊයේ දවසේ විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවට වගකීමක් ගන්න බැහැ. ඒ අනුව රජයේ ඉල් කිව්වා ලබා දෙන්න කියලා. අපි ඒ අනුව ඉදිරි දින කීපයට අවශ්‍ය ඩීසල් ලබා දෙනවා. මොකද මේ නිවාඩු දවස් කීපයක් මේක සාකච්ඡා කර කර ඉන්න කාලයක් නෑ. අපි ඒ නිසා මේ දින කීපයට ලබා දෙනවා. කාබනික පොහොර භාවිතෙන් ගොවිතැන් කටයුතු කිරීම සඳහා පසුගිය වසර දෙකක කාලය තුලදී සිදු කළ අත්හදා බැලීම් ඉතා සාර්ථක බව ගොවීන් පවසනවා. ඉදිරියේදී කාබනික ගොවිතැන තවත් ව්‍යාප්ත කිරීමට හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ දියුලපිටියේ සහ මිරිකම් ප්‍රදේශවල වී ගොවිතැන් සිදු කරන ආකාරය සොයා බැලීම සඳහා සිදු කළ නිරීක්ෂණ චාරිකාවේදී ගොවීන් මේ බව කියා සිටියේ. කාබනික පොහොර යොදා ගනිමින් සිදු කළ වගාවන් පිළිබඳ සොයා බැලීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දියුලපිටිය හා මීරිගම ප්‍රදේශවල කුඹුරු ආයේ පහක් පමණ නිරීක්ෂණය කරමින් ගොවි ජනතාව සමග කතාබහක නිරත වුණා. දැන් අද කපන දවසනේ බැලුවාම නිෂ්පාදනයේ අඩුව මේක බැලුවොත් සාමාන්‍යයෙන් තියෙන්නේ 10% ක වගේ අඩුවක් වගේ තමයි. 25ක් විතර තියෙනවා සමහර ඒවා. සමහර තැන්වල 25ක් විතර තියෙනවා. 25 තමයි සමහර තැන්වල. මේවා යමක වැඩි. ඊපස්සේ 30ක් විතර තියෙනවා වැඩි පස්සේ. ඒකයි පොර ටික අර වපුරන්න ඉස්සලා හම්බෙච්චා මට යට කර ගන්න හම්බුනොත් මේක සෑහෙන වටිනාකමක්. පහු වෙලා දුන්නම වැඩක් නැහැ. ගොවි ජනතාව සඳහන් කළේ කාබනික ගොවිතැන ඉදිරියටත් පවත්වාගෙන යමින් වසවිසෙන්තර ආහාර වේලක් ජනතාවට ලබා දිය හැකි බවයි. දැන් මේ කාබනික ගහලා නිෂ්පාදනය අඩුවක් තියනවාද මේ පාර නේ කිසිම නැහැ අඩුවක් මේ පාර නේ ගිය පාර තිය පාර ගිය පාර තිබුණා වත්මන් රජයට තේ වී අස්වනු සඳහා රුපියල් 85ක හා 90ක සහතික මිලක් ලැබීමද තම ජයග්‍රහණයක් බව ඔවුන් පෙන්වා දුන්නා මේ කන්න හතරක වෙලා ඉන්න මේ කාබනික පොරොන් ඉන්න පෙඩ කරා ඔව් මේක මේ කන්නේ තමයි අපි උපරිම අස්වැන්න ලබා ගන්න හතරනික අපි ක්‍රමානුකූලව හැබැයි ගියේ එක පාරම කරන්න ගින්තම මෑමතුමා වැඩේ වැරදුනේ අපි ඕන ගොවියෙකුට අපි මේක දෙන්න කැමති හරියටම හරි අපි පාරම්පරික ක්‍රම උපයෝග කරන්න ඒවනේ ඉතින් මිනිස්සු කරන්නේ කරන්නේ නැතු කෑගග පාට බෑගෙන කෑගෙවට වැඩක් නැහැ ඉතින් අපි කරපු ඉඳාදී මේ අතර තම රාජකාරී නිමවීමෙන් පසු කාබනික කෘෂිකර්මාන්තයේ නියැලෙමින් ඉතා සාර්ථක ඵලදාවක් ලබා ගැනීමට සමත් වූ හොරණ ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු පිළිබඳවද අපට වාර්තා වුණා ගොවිතැන් කටයුතු වලට උනන්දුවක් දක්වන නිසා මගේ මිඩමක එළවලු කොටුවක් සහ කුඹුරු අක්කර හතරක් පහක් පමණ වගා කරලා දිනවා මා විසින්ම මගේ නෝනත් එක්ක එකතු වෙලා කොම්පෝස්ට් පොර හදාගෙන කුඹුරු වලට හා එළවලු කොටු වලට යොදන්නේ ගොවිජන සේවකයන් නිලධාරියෙක් ඇවිල්ලා අපිට තාක්ෂණ උපදේශයක් ලබා දෙන්නේ නැහැ යම් කිසි වගාවන් වලට උපදේශන දෙනවා නම් මේක කරන්න මේ විදිය මෙහෙම දෙය කියලා මීට වැඩිය හොඳ ගොවි තැනක් කරගන්න පුළුවන් ගරු ජනාධිපතිතුමනි රසායනික පොර නැතුව වගාව කරන්න පුළුවන් බැරි නේ උනන්දුව විතරයි ඕනේ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසකෝ හිදකි මහතා ඇතුළු දූත පිරිසක් මාර්ගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. ඒ ජපන් ශ්‍රී ලංකා මිතුදමට වසර 70ක් සපිරීම නිමිත්තෙන් තරුණ හා ක්‍රීඩා මාත්‍ය නාමල් රාජපක්ෂ හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජෙනරාල් දමිත වික්‍රමසිංහ යන මහතුරුන්ගේ ආරාධනාවකට අනුව ජපන් දූත කණ්ඩායම මෙම නිරීක්ෂණ චාරිකාවට එක් වුණා. 1988 වසරේදී මහරගම තරුණ සේවා සභාව විවෘත කිරීමෙන් පසු ජපන් නියෝජිතයෙකු එය නිරීක්ෂණය කිරීමට එක් වූ පළමු අවස්ථාව මෙයයි. තරුණ සේවා සභාවේ සංවර්ධනය හා ප්‍රගතිය සම්බන්ධයෙන් ජපන් දූත පිරිස සිය සතුට පළ කළා.
ජපන් භාෂා අධ්‍යයන කටයුතු ප්‍රචලිත කිරීමෙන් මෙරට තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා වැඩි වශයෙන් උදා කරගත හැකි බවද තානාපතිවරයා පෙන්වා දුන්නා. මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ජගත් තරුණ නෞකා වැඩසටහනේ තරුණ පිරිස සහ ජපාන තානාපතිවරයා අතර විශේෂ හමුවක්ද මෙහිදී පැවැත්ුණා. සංචාරය සිහිගැන්වීමේ අරමුණින් ජපාන් තානාපතිවරයාට විශේෂ සමරු තිළිණයක්ද පිළිගන්වනු ලැබුවා. ඉන්දුනීසියාවට ආසන්න බොහෝදේ රිෂ්ට මාපක 6.6ක භූකම්පනයක් සිදුව තිබෙනවා. ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ. ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආසන්නයේ කිලෝමීටර 40ක් පමණ ගැඹුරින් මෙම භූචලනය සිදුව තිබෙනවා. සුනාමි අවදානමක් ඇතිවීමේ කිසිදු ඉඩක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ නිවේදනය කළා. රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. 35 හැවිරිදී එම කාන්තාව දොඩන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිණියක්. කලුතර පන්විල හේනවත්ත ප්‍රදේශයේ ඉඩම් වෙන්දේසි සමාගමක් පස් කපා දැමීම නිසා පරිසර හානියක් සිදුව ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් ගම්වාසීන් සහ අදාළ සමාගමේ නියෝජිතින් අතර ඇති වූ බහිම්බස් වීමක් දුරදිග යාමෙන් මැර කණ්ඩායමක් පැමිණ ප්‍රදේශවාසීකුගේ නිවසට හානි සිදු කර තිබෙනවා. පයාගල දියලගොඩ ප්‍රදේශයේදී සොරකම් කළ බස් රථයක් කොස්ගොඩ ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. පසුගිය 9 වෙනිදා දියලගොඩ ප්‍රදේශයේදී සොරා ගැනීමට ලක්ව ඇත්තේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් බස් රථයක්. කොස්ගොඩ දුවේ මෝදර ඇල අසල නවතා තිබීදී බස් රථය සොයාගෙනුණා. එය පයාගල පොලිස් බහරයට ගැනීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. හිඟුලක්කුඩි ප්‍රදේශයේ වීමෝලක් බිඳ වීමිටි 50ක් පමණ රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම සහල් ගබඩාව බිඳ ඇත්තේ එහි හිමිකරුඹ බව වාර්තා වනවා. අදාළ සහල් තොගය බැංකු ණයක් ලබා ගැනීම සඳහා අපකරයක් ලෙස තබා ඇති බැවින් එය බිඳීමට හිමිකරුට අයිතියක් නොමැති බව පොලිසිය පැවසුවා. අවධානය ක්‍රීඩා පුවතක් වෙත. 2022 වයස අවුරුදු 19න් 15 යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දියා කොදුවෙහිදී අද ආරම්භ වුණා. ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව තරඟවදින අතර අද දිනේ පැවැත්වෙන දෙවන තරගයේ ලෙස ස්කොට්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව තරඟවදිනවා. පසුගියද අවසන් වූ ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලියේදී අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේදී වැඩි දස්කම් පෙන්වනු ඇති බවට ක්‍රීඩා විචාරකින් මත පළ කරනවා. එමෙන්ම මෙවර තරගාවලියේ කැපිපෙනෙන ක්‍රීඩකින් අතරට ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ හා ලසිත් මාලිංගගේ ඉරියව් අනුගමනය කරන වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එක්වනු ඇති බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩක නොයක් ජොකොවින්ගේ වීසා අත්හිටුවීමට ඕස්ට්‍රේලියා රජය නැවතත් තීරණය කර තිබෙනවා. එමෙන්ම ජොකොවින් හට එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් වසර 3ක තහනමක් පැනවීමටද ඉඩ ඇති බව එරට විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ක්‍රීඩා පිටේ තොරතුරුත් සමගින් අපගේ රාත්‍රි 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. Everyone.